උදේ පාන්දර නැගිටලා මේ රටම අවදි කරන ලංකා ගමනාගමන මණ්ඩලය, මේ බස් එකේ වැඩ කරන රියදුරා කොන්දොස්තර, ඩිපෝවේ වැඩ කරන කාර්මිකයා සේවා ස්ථානයට ආවේ නැත්නම් નિયમિત වේලාවට මේ රටට සේවය සපයන්න බැරි වෙනවා. අපේ රියදුරා කොන්දොස්තර බස් ඩිපෝවට ගිහිල්ලා බස් එක අරගෙන තමයි ඔය සියලු අත්‍යවශ්‍ය සේවාවන් කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි දැන් ලොකු ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා. මේ අය 85%ක්ම පැමිණෙන්නේ තමන්ගේ අයිති යතුරුපැදිවල, එහෙම නැත්නම් පෙට්‍රල් පාවිච්චි කරලා භාවිතා කරන වාහනවල. 10%ක් විතර වගේ තමයි ඩීසල් පාවිච්චි කරන වාහනවලට අපේ සේවකින් යොමු වෙලා තියෙන්නේ. මේ පවතින තත්ත්වයක් උඩ අපේ සේවකීන්ට පෙට්‍රල් ලබා ගැනීමේ ලොකු ගැටලුවක් තියෙනවා. තමුන්වහන්සේලා දන්නවා රටේ තියෙන තත්ත්වය අනුව ලොකු ගැටලුකාරී තත්ත්වයක්. බෙදාහැරීම් මධ්‍යස්ථානවල දහස් ගණන් පෝලිං වල ඉන්න තැන්වල අත්‍යවශ්‍ය රාජකාරී කියලා ගියාට අපේ අයට ප්‍රමුඛතාවයක් ලබා දෙන්න බැරි මට්ටමට පොලිසියට, යුද හමුදාවට ඒ අදාළ ක්ෂේත්‍රවලට බැරි වෙලා තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳව නොයෙකුත් අය සමග කතා කරත් බලධාරීන් එක්ක මේ වෙනතෙක් අපිට සහනයක් ලැබුණ නැහැ. ඒ හින්දා අපි මේ වෘත්තීය සමිති 6ම එකතු වෙලා ඒකාබද්ධව අපි අද හඬගා කියන්නේ මේ බලධාරීන්ට මේ ප්‍රශ්නයට උත්තරයක් හොයලා දෙන්න. පැහැදිලිවම මේ ප්‍රශ්නයට උත්තරයක් හොයලා දෙන්න. මේ රටේ දැනට ක්‍රියාත්මක මේ අත්‍යවශ්‍ය සේවාවන් ටිකවත් යම් මට්ටමකට ක්‍රියාත්මක වෙන්නේ මේ ලංගම තුලින්. අත්‍යවශ්‍ය සේවාවල් වලට ඩීසල් සපයන්නේත් අපි, සෞඛ්‍ය සේවයට ඩීසල් සපයන්නේත් අපි, පුද්ගලික අංශයට සේවයේ සපයන්නේත් අපි. මේ වෙනකොට ඩීසල් සපයන්නේ. එතකොට අපි එන මිනිස්සයාට පෙට්‍රල් පොඩ්ඩක් දෙන්න බැයි නම් මේ ආණ්ඩුවට අපි කියන්නේ අපිට මෙතනින් එහාට මේ සේවකයෝ ක්‍රියාත්මක කරන්න වැඩේ යොදවන්න අයිතියක් නැහැ. ඒ අය පාන්දර 3:00 4:00 වෙනකොට මේ ඩිපෝ වලට එන්න ඕන. ෆස්ට් ටිප් එක දුවන්න ඕනේ. රෑ 12 1 වෙනකන් ලාස්ට් ටිප් එක දුවලා ඒ අය ගෙදරට යන්න ඕනේ කිලෝමීටර් 10-15. හැබැයි ඒ අයට යන්න වෙන්නේ පයින්. එහෙම නැත්නම් ඒ අයට සිද්ධ වෙනවා මේ ඩිපෝයි බුදියගෙන පහුවදා උදේ ආපහු තමන්ගේ රාජකාරිය මුරේ පටන් ගන්න. තියෙන තත්ත්වයක් එක්ක ඒ දේ දිගින් දිගටම කරන්න බෑ. මේ වෙනකම් මාස 2ක් තිස්සේ අපේ සේවකයෝ ඒ කැපකිරීම කළා. මං මේ අවස්ථාවේදී ස්තුති වෙනවා සමස්ත අපේ රියදුරු කොන්දොස්තර කාර්මික මහතුරුන්ට. මේ අමාරුකම් මැද්දේ බස් ධාවනය කළා, මේ ආදායම හොයලා රටටත් සේවයක් කරලා ගමන් මේ ආයතනයේ ගෞරවය අභිමානය රැකදුන්නට. ඒ හින්දා අපිටත් අයිතියක් තියෙනවා, අපිටත් යුතුකමක් හා වගකීමක් තියෙනවා ශ්‍රී ලංගම පිළිගත්තු වෘත්තීය සමිති හැටියට මේ දුක් විඳින සේවකයා වෙනුවෙන් යම් කිසි හඬක් නගන්න. මොකද අපිට ලොකු ආත්ම ශක්තියකින් යුතුව මේ වෙලාවේදී වැඩකටන්න වෙනවා. අපි සමාව ඉල්ලනවා රටේ ජනතාවගෙන්. මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් ආවොත් අපේ මේ සේවයෙන් ඉවත් වීම තමුන්වහන්සේලාට මොන විදිහට බලපායිද කියන එක අපිට හිතා ගන්න බෑ. අපි කැමති නෑ මේ වගේ නෙමේ තීච්ච ලොකුම අවදානම් අවස්ථාවේදී, යුද්ධ කාලේදී, කොරෝනා වසංගතය වෙලාවේදී අපි එක වගේ අත්තල් බැඳගෙන කටයුතු කරපු පිරිසක් මේ රංගම ඉන්නේ. ඒ අයට මේ වෙලාවේ පෙට්‍රල් පොඩ්ඩක් දෙන්න බැයි නම් මේ ආණ්ඩුවට අපි මේ කරන සේවාවෙන් වැඩක් නැහැ. ඒ හින්දා මං ගෞරවයෙන් ඉල්ලා සිටිනවා, ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ ආණ්ඩුවේ බලධාරීන්ගෙන්, රජයේ කරවන අයගෙන්, අපේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ඇමතිතුමාගෙන්, ඛනිජ තෙල් පිළිබඳව ඉන්නේ අපේ ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා අපිට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න හෙට වෙනකොට. එහෙම නැති වුණොත් අකමැත්තෙන් වුණත් අපිට අපේ මේ සේවාව වලින් ඉවත් වෙන්න සිද්ධ වෙවි. මේ මොහොත කියලා කියන්නේ සමස්ත ශ්‍රී ලංකම සේවකයන්ට ඉතාම ඛේදනීය තත්ත්වයට පත් වීමෙන් පවතින මොහොතක්.
අන්නේ නිසා ඒ තත්ත්වෙන් ශ්‍රී ලංකාවත් මගී ජනතාවත් අපි ගොඩ ගන්න ඕන. ඒ නිසා පහුගිය ජූලි 4 වෙනිදා ගරු සභාපතිතුමා ඇතුළු ශ්‍රී ලංකාව නිලධාරීන් සමග අප වෘත්තීය සමිති සන්ධානය විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකම සේවකයන්ට බලපාන දැවෙන ප්‍රශ්න පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒවට සාධාරණ යුක්තිගරුක උත්තර ලබා දෙන බවට ගරු සභාපතිතුමාතුනි නිලධාර මණ්ඩලය අපට පොරොන්දු වුණා. එම සාකච්ඡාවේදී අප වෘත්තීය සමිති ඉල්ලපු එක පොරොන්දුවක් තමයි, ප්‍රධානවතා පොරොන්දුවක් තමයි, ශ්‍රී ලංකම සේවකයන්ට සේවයට වාර්තා කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දෙන්න. මොකද හේතුව ලංගම සේවකය තමයි උදේ පාන්දර බස් එක අරගෙන මහවාලට යන්නේ. රෑ 2කට හරි යාමේ බස් එකේ සේවය නිමා කළා අපි ඩිපෝට යන්නේ. ඔවුන්ට සේවය නිමා කළා සහ සේවයට පැමිණීමට අවශ්‍ය ප්‍රවාහනය නැත්තම් අපි කොහොමද අනිත් ආයතන සේවකයන්ව ප්‍රවාහනය කරන්නේ? ඒ නිසා අපි එදා පැහැදිලිව අපේ ගරු සභාපතිතුමාට ඉල්ලීමක් කළා, ලංගම සේවකයන්ට ප්‍රවාහයට පැමිණීම සඳහා අවශ්‍ය ඉන්ධන පෙට්‍රල් ලබා දීමට කඩිනමින් මැදිහත් වෙන්න කියලා. එදා එතුමා අපට පොරොන්දු වුණා. නමුත් තාමත් මේ මොහොතේත් හරියට විධිමත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. රටක ප්‍රවාහනය අඩපණ වුණොත් එයට නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණ යන හිටිනවා. ඒ වගේ තමයි සේවා සපීම අද හිටිනවා. ඒක සමස්ත රටේ ජනතාවට පාඩුවක්. ඒ නිසා මේ තත්ත්වෙන් මේ රට ගොඩ ගන්න නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකම සේවකයන්ට සේවයට වාර්තා කිරීමට අවශ්‍ය ඉන්ධන ලබා දීම රජයේ වගකීමක්, ශ්‍රී ලංකම බලධාරීන්ගේ වගකීමක්. එනිසා අපි කියනවා පැහැදිලිවම, ශ්‍රී ලංකම සේවකින් සේවාවලින් ඉවත් වීමට කටයුතු කරන්නේ නැතුව අප වෘත්තීය සමිති සන්ධානයේ ඉල්ලනමේ ඉතාම සාධාරණ යුක්තිගරුක ඉල්ලීම ඉටු කිරීමට මැදිහත් වෙන කියන එක අපි ඉල්ලා සිටිනවා.